සුබ දවසක් ඔබ සිරු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකෙන්. අද මම කතා කරන රෝග තත්ත්වය තමයි ගොඩක් අයට තියෙන ඒ වගේම යම් පරීක්ෂණ සඳහාත් ලක්වෙන්න සිද්ධ වෙන එකපාරටම අඳුර ගන්නත් බැරි බොහෝ දුරට මේ ගැස්ට්‍රයිටිස් කියලා හිතන රෝගී තත්ත්වයක් සම්බන්ධව. එම රෝගී තත්ත්වය මොකක්ද? මේ බඩ ඇතුලේ ඇතිවන හර්නියා තත්ත්වයක්. එම හර්නියා තත්ත්වයට අපි කියනවා මේ හයටස් හර්නියා කියලා. හයටස් හර්නියා HH. මේකට සිංහල වචනයක් නම් නැහැ. මෙම හයටස් හර්නියා කියන තත්ත්වයේ එන රෝග ලක්ෂණ මොනවද කියලා අපි බලමු. අපි දන්නවා මේ අපේ සිරුර ගත්තාම මේ පෙනහළු තියෙන කොටසට අපි කියන්නේ උරස් කුහරය. ඊට පහලින් තියෙන අපේ බඩවැල් එහෙම තියෙන කොටසට කියන උර කුහරය. මේ උරස් කුහරය සහ උර කුහරය වෙන් කරන මාංශ පේශි ඒ කොටසක් තියෙනවා. මාංශ පේශි බිත්තියක් වගේ එකක්. අන්න ඒකට අපි කියනවා මේ ඩයෆ්‍රම් එක කියලා. මහා ප්‍රාචීරය සිංහලෙන් කියනවනම්. මේ මහා ප්‍රාචීරයෙන් තමයි උර කුහරය සහ උරස් කුහරය වෙන් කරන්නේ. එම කොටස් දෙකේ තියෙන අවයව වෙනස්. හැබැයි මේක තුල සිදුරුත් තියෙනවා. ඒ සිදුරු මොනවද? එකක් තමයි ප්‍රධාන සිදුර මේ කැමකන මාර්ගයේ ගලනාලිය. ගලනාලිය මේ උගුරේ සිට පහළට ගිහිල්ලා මේ මහා ප්‍රාචීරය හරහා සිදුරකින් තමයි ආමාශයට සම්බන්ධ වෙන්නේ. එතකොට රුධිර නාලවලට සිදුරු තියෙනවා. පොඩි පොඩි සිදුරු. ඉතින් කොහොම හරි ප්‍රධාන වශයෙන්ම මේ ගලනාලයට සිදුරක් තියෙනවා. ඉතින් මෙතනින් මේ ආමාශයේ කොටසක්, ආමාශය කියන්නේ උර කුහරයේ තියෙන ආමාශයේ කොටසක්, ආමාශයේ උඩ කොටස සමහර වෙලාවල් තියෙනවා මේ උඩට තෙරපෙනවා. එතනින් උඩට එනවා. මහා ප්‍රාචීරයෙන් උරස් කුහරයේ පැත්තට එනවා. ඔන්නේ රෝගී තත්ත්වය තමයි මේ හයටස් හර්නියා කියලා කියන්නේ. ඒ වගේම සමහර වෙලාවට මේ ආමාශයේ කොටසක් මේ ගලනාලයට පැත්තෙන් උඩට එන්නත් පුළුවන්. පැත්තකින් උඩට එන්න පුළුවන්. අන්න එතකොටත් මේ හයටස් හර්නියා කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේ හයටස් හර්නියා කියන රෝගී තත්ත්වය මේ අපිට හිතාගන්න බෑ ඇත්ත වශයෙන්ම. රෝගියෙකුට කොහොමවත් හිතාගන්න බෑ. මේ රෝගියාට එන ලක්ෂණ බොහෝ දුරටම රෝග ලක්ෂණ එන්නේ මේ අපි නිකන් කතා බහේ කියන මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයේ ලක්ෂණ තමයි ගොඩක් අයට එන්නේ, වැඩිපුර එන්නේ. හැබැයි මේ රෝග ලක්ෂණ හොඳට විමර්ශනය කරලා බැලුවොත් අපිට පේනවා අපිට සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් තත්ත්වයේ මේ රෝග ලක්ෂණ වලින් වෙන් කරගන්න පුළුවන්. ඉතින් බලමු අපි මොනවද එන රෝග ලක්ෂණ කියලා. ඉතින් මෙවැනි රෝගීන් බොහෝ දුරටම කියන්න පුළුවන් මේ බඩ පපෝ දැවිල්ල රෝග ලක්ෂණ, විශේෂයෙන් පපෝ දැවිල්ල වින හાર્ට් බර්න් කියලා අනේ රෝග ලක්ෂණේ කියන්න පුළුවන්. ඒ වගේම තව කොටසක් ඉන්නවා මේ කාපුවාට පස්සේ විශේෂයෙන්ම මේ උඩට එනවා, කාපුව උඩට එන ගතිය අපි කියන රීගැජිටේෂන්. අනේ වගේ ලක්ෂණයක් එන්නත් පුළුවන් මේ කෑම කාපුවාම උඩට එනවා වගේ. ඒ වගේම තවත් ලක්ෂණයක් එනවා මේ කෑම කාපුවාම ටිකක් කෑවත් බඩ පිරුණා වගේ. අන්න ඒ වගේ ලක්ෂණත් එන්න පුළුවන්. එතකොට බඩේ කැක්කුම, පපුවේ කැක්කුම ඒවත් එන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා මේ හුස්ම ගන්න අපහසු ගතියක් එන්න පුළුවන්. ඒ වගේම මහන්සි ගතියක් එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා මේ හයටස් හර්නියා කියන රෝගී තත්ත්වයේදී. ඉතින් මෙම රෝග ලක්ෂණයකට ගොඩක් අය හිතන්නේ එක්කෝ ඇසිඩ් ගතිය උඩට එනවා කියලා. මේ ඇසිඩ් ගතිය උඩට එනවා කියන එක ඇත්ත වශයෙන්ම රිෆ්ලක්ස් ඩිසීස් කියලා කියන්නේ GORD. එහෙම නැත්නම් GERD. මේ සම්බන්ධයෙන් අපි කරපු වීඩියෝ එකක් හොඳ පැහැදිලි එකක් තියෙනවා අපේ YouTube channel එකේ. ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. නමුත් මේ හයටස් හර්නියා කියන තත්ත්වය ඊට ටිකක් වෙනස්. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ආමාශයේ කොටසක් උරස් කුහරය තුළට පැමිණීම. රෝගීන් ඇවිල්ලා රෝග ලක්ෂණ කියනකොට වෛද්‍යවරු වශයෙන් අපි පොඩ්ඩක් හැමතිස්සෙම ඇනලයිස් කරලා බලනවා මොන විදිහේ ලක්ෂණද මෙයා කියන්නේ කියලා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට හුඟක් වෙලාවට මේක ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයේ ගැන කියාගෙන තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් මෙතෙන්දී අපි බැලුවොත් මෙම තත්ත්වය එන්නේ ඇයි කියලා ගොඩක් වෙලාවට ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් මේ මහා ප්‍රාචීරය ගැන මම කතා කළා. ඒ මහා ප්‍රාචීරයේ සමහර විට ඒ ගලනාලය ආමාශයට
යන කොටසේ තියෙන සිදුරු ගතිය සමහරට විශාලව තියෙන්න පුළුවන් උපත්තිය මේක පිළිහිටන්න පුළුවන් ඒ සිදුර විශාලවන්නේ එතකොට එතනින් ආමාශ්‍ය කොටසක් උඩට එන්න පුළුවන් එහෙම නැත්නම් සමහර අවස්ථා තියෙනවා මේ මහා ප්‍රාචීරයේ ඒ තියෙන මාංශපේශී කොටස ශක්තිමත් බවින් අඩු වුණොත් දුර්වල ගතියක් ආවොත් අන්න එතකොටත් එහෙම වෙන්න පුළුවන් ඒකත් සමහරට උපත්තියම වෙන්න පුළුවන් ඒ වගේම තමයි ගොඩක් වෙලාවට හේතු වෙන්නේ මේ උර කුහරය කියන බඩ කොටසේ තියෙන ප්‍රෙෂර් එක පීඩනය හැමතිස්සෙම නිරන්තරයෙන්ම වැඩි නම් මේක සිද්ධ වෙන්න පුළුවන් එහෙම වෙන්නේ වැඩිපුර ගොඩක්ම මහතායට ගොඩක් අපි කියන ඔබෙසිටි කියලා මේ මහතාය ගත්තාම ඒගොල්ලෝ කෑම කාවට පස්සේ ගොඩක්ම පීඩනය වැඩි වෙනවා මේ බඩේ එතකොට අන්න එතකොට ආමාශය උඩට තෙරපෙන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන්ම උර කුහරයේ පීඩනය වැඩි වෙන තවත් ක්‍රියාකාරකම් තියෙනවා ගොඩක් මහන්සිලා වැඩ කරන අය ඒ වගේම බර උස්සන අය ඒ වගේම අධිකව බර උස්සන මේ ක්‍රීඩා කරන අය අනේ ඒ වගේ දේවල් නිසාත් මේ ආමාශය උඩට තෙරපීමක් සිද්ධ වෙන්න පුළුවන් නිරන්තරයෙන්ම පවතින වැඩි පීඩන තත්ත්වය නිසා ඒ වගේම තමයි සමහරු ඉන්නම පීනස් ගතිය තියෙන ඒ වගේම නිදන් ගත්ත ගැස්සවල් තියෙන අය අනේ එතකොටත් මේ ආමාශය කොටසක් උඩට තෙරපෙන්න පුළුවන් මොකද පීඩනය වැඩි වෙන හින්දා වගේ දේවල් වලින්. එතකොට ඒ වගේම තමයි මේ වයසට යනකොටත් අපි කියනවා මේ වයස අවුරුදු 50ට වැඩි වෙනකොට ගොඩක් වෙලාවට මේ මාංශපේශීමය මහා ප්‍රාචීරය යම්කිසි දුර්වලතා එන්න පුළුවන්. ඒක ශක්තිමත් භාවය, ඒක තියෙන සංකෝචන හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ස්නායු ආබාධ නිසාත් මේකේ මේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා අන්න එතකොටත් ඔය කියන හයිටස් හර්නියා කියන රෝගී තත්ත්වය එන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේකේ රෝග ලක්ෂණ එනකොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ පපුව දැවිල්ල කියලා මේ කියන තත්ත්වයේ ආවොත් හුඟක් වෙලාවට අපි ඉස්සෙල්ලාම බලන්නේ හෘද වස්තුවේ ප්‍රශ්නයක්ද කියලා. ඉස්සෙල්ලාම ඒක අයින් කරන්න ඕනේ හෘද වස්තුව සම්බන්ධ නැහැ කියන එක තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම දැන් මේකට එන තවත් ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි මේ කෑම කනකොට හිර වෙනවා. අන්න ඒ තත්ත්වය එනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගලනාලිය වගේ සමහර වෙලාවට පිළිකා මේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ කියනකොට වෙනත් රෝග වලටත් පොදු ලක්ෂණ තියෙන හින්දා අනිවාර්යයෙන්ම අපි ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්නේ එක්ක හෘද ආබාධයක් පැත්තට මේක තියෙනවද එහෙම නැත්නම් පිළිකාවක් වගේ දෙයක් තියෙනවද කියලා. එතකොට මේ හයිටස් හර්නියා කියන රෝගී තත්ත්වය අපිට මේ රෝග ලක්ෂණ වලින්ම පමණක් අඳුර ගන්න බෑ. ඒකට යම් පරීක්ෂණ අවශ්‍යයි. ඒ පරීක්ෂණ වලින් පමණයි මේක 100%ක්ම තහවුරු කරන්න පුළුවන් මේ හයිටස් හර්නියා කියන තත්ත්වයේ තියෙන්නේ කියලා. එතකොට අර ප්‍රධාන රෝග ලක්ෂණ එනකොට අපි හැමදෙස්සෙම බලන්න ඕනේ පොදු රෝග ලක්ෂණ එනකොට වෙනත් රෝගී තත්ත්වයක් තියෙනවද කියලා. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ මෙම තත්ත්වයේදී. මේ හයිටස් හර්නියා කියන රෝගී තත්ත්වය අපිට අඳුර ගන්න නම් යම් පරීක්ෂණ සිදු කරන්න වෙනවා. ඒකේ ප්‍රධාන පරීක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන් මේ අපජියා එන්ඩොස්කෝපි. අපජියා එන්ඩොස්කෝපි කියලා කියන්නේ මේ ආමාශය සහ බඩවැලේ මුල් කොටස ග්‍රහණය දක්වා මේ පරීක්ෂා කරන්න පුළුවන් කැමරාවක් දාලා මේ කටින් ගලනාලේ තුනී යවන උපකරණයක් මගින්. එතකොට මේ එන්ඩොස්කෝපි පරීක්ෂණය මගින් අපිට අඳුර ගන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන් මේ හයිටස් හර්නියා කියන තත්ත්වය තියෙනවද කියලා. ඒක ඉතා වැදගත් පරීක්ෂණයක් මෙම රෝගී තත්ත්වය අඳුර ගන්න. ඒ වගේම ඒකම යන තවත් පරීක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි අපිට එක්ස්රේ එකක් අරන් බලන්න පුළුවන් පපුවේ. ඒ වගේම සමහර වෙලාවට මේ අල්ට්‍රාසවුන් ස්කෑන් කියන පරීක්ෂණයේ බඩේ එකක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම අපිට බලන්න පුළුවන් මේ ගලනාලේ තියෙන ප්‍රෙෂර් එක. අපි කියනවා මේ ඉසොපේජියල් මැනෝමෙට්‍රි කියලා පරීක්ෂණයක් තියෙනවා. අනේ පරීක්ෂණය මගින් බලන්නත් පුළුවන් මේ ඒ පීඩන තත්ත්ව කොහොමද, ඒ වැල්ව් එක එහෙම දැන් ආමාශයයි ගලනාලේකට සම්බන්ධ වෙන තියෙන වැල්ව් එකේ බුරුල් ගතියක් තියෙනවද. අන්නේ ඒ වගේ අපිට බලන්න පුළුවන් පරීක්ෂණ කීපයක්ම තියෙනවා. ඉතින් ඊට කලාතුරකින් අවශ්‍ය වෙන මේ CT ස්කෑන් කියන පරීක්ෂණයත් මේක තහවුරු කරගන්න සමහර අවස්ථාවලදී ඉතින් මේ වගේ පරීක්ෂණ ගණනාවක් කළාට පස්සේ තමයි අපිට හරියටම නිගමනයට එන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර අවස්ථා තියෙනවා අර බේරියම් එක්ස්රේ එකක් කියලා. ඒ අපි යම් කිසි අර එක්ස්රේ වලට සංවේදී ඩයි එකක් බොන්න දීලා අන්න එතකොටත් ගන්න එක්ස්රේ මගිනුත් අපිට මේක හොයාගන්න පුළුවන් මේ හයිටස් හර්නියා කියන තත්ත්වය. ඉතින් මෙම තත්ත්වය ආපුවාම කරන්නේ මේක සමනය කරගන්න මොකද්ද යම් ක්‍රමවේද තියෙනවා, ඖෂධ වර්ග තියෙනවා භාවිතා කරන්න පුළුවන්.
ඉතින් ඒ ඖෂධ වර්ග විතරක් භාවිතා කළාට හරියන්නේ නැහැ. ගොඩක් වෙලාවට තමන් මේ තමන්ගේ තරබාරු බව තියෙන එක අනිවාර්යෙන්ම අඩු කරගන්න ඕනේ. ඒ අපි කියන ඔබෙසිටි කියන එක තරබාරු බව අඩු කරගත්තාම ගොඩාක්ම සහනයක් එනවා මෙම රෝගී තත්ත්වෙදී. ඒ වගේම තමයි මේ දුම්පානය අපි දන්නවා හැම ලෙඩටම ගුණයි. දුම්පානයත් අනිවාර්යෙන්ම නවත්තන්න ඕනේ. ඒ වගේම ඇල්කොහොල් ඒකත් සියලුම ලෙඩට අගුණයි. ඒක නිසා ඇල්කොහොලුත් පානය අගුණයි. ඒකත් නවත්තන්න ඕනේ. ඒ වගේම අර යම්කිසි මේ බඩට පීඩනයක් වැඩිපුර එන ක්‍රියාකාරකම් තියෙනවා විශේෂයෙන්ම කැස්ස තියෙනවා සුව කරගන්න ඕනේ. පීනස තියෙනවා සුව කරගන්න ඕනේ. ඒ වගේ අධික වෙහෙස වෙන බර උස්සන අපි කියන වේට් ලිෆ්ටින් වගේ කරන අධිකව මේ වෙහෙස වෙන මේ ක්‍රීඩා කරන අය අන්න ඒ වගේ පොඩ්ඩක් වැලකිලා ඉන්න වෙනවා මෙම රෝගේ තියෙනවා නම්. ඒ වගේම තමයි අපි ගන්න ආහාර අනිවාර්යයෙන්ම බර ආහාර ගොඩක් වෙලාවට එකපාර ගොඩාක් කෑම කන්න හොඳ නැහැ. බඩට පොඩ්ඩක් ඉඩ තියෙන්න තමයි කෑම කන්න ඕනේ. ඒ වගේම අපි කියනවා බර ආහාරයක් ගන්න එපා, කෑම යම්කිසි පාලනයකට යටත් කරලා ගන්න. ඒ වගේම තමයි කාපු ගමම්ම වතුර ගොඩක් බොන්න යන්න හොඳ නැහැ. පොඩි වෙලාවක් දීලා තමයි වතුර බොන්න ඕනේ. නැත්තම් කෑම උඩට වතුරක් බිව්වහම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? විස්මෘතතාවට එලා උඩට ගහන්න ගන්නවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා නම් වැඩි වෙනවා. ඒකට හැමතිස්සෙම ආහාර ප්‍රමාණය අඩු කරලා බාර ගන්න වේල් ගන්න වැඩි කරන්න පුළුවන්. නමුත් එකවරකට ගන්න ප්‍රමාණය අඩු කරගන්න වෙනවා. ඒකම ආහාරයක් ගත්ත ගමන් වැදගත්ම දේ තමයි සමහර අය කෑම කාපු ගමන් ඇඳට යනවා. ඇඳට යන්නේ ඒක වගුණයි. මොකද කෑම කාපු ගමන් ඇඳට ගියොත් අර උඩට ගහන තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට කරන්න ඕනේ පෑය දෙකක් යනකම් පොඩ්ඩක් මේ නිදාගන්න එක අඩු කරන්න ඕනේ. සමහර අය කෙටි නිින්දවල වලට යනවා කෑම කාපු ගමන්. ඒ වගේම ගොඩක් දුරටම දැන් ආමාශය උඩට තෙරපුණාම අපි කරන එක දෙයක් තමයි මේ බඩේ ඇසිඩ් ගතිය අඩු කරන්න. ඒකට යම් ඖෂධ තියෙනවා. අන්නේ ඖෂධ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බඩට වැටුණාම යම් ආහාර වර්ග තියෙනවා බඩේ ඇසිඩ් හදන එක වැඩි කරනවා. ආමාශය විෂ එන එක වැඩි වෙනවා. අන්නේ වගේ ආහාර වලින් බැලකින්නත් ඕනේ. ඉතින් ඒ වගේම ඖෂධීය ප්‍රතිකාරයේ සමග තමන්ගේ පැවැත්ම ඉතාමත් අවශ්‍ය වෙනවා මේක පාලනය කරගන්න. මෙම තත්ත්වයේ දිගට පැවතුනොත් මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඔය ගලනාලේට ඇසිඩ් ගතිය ඇවිල්ලා ආමාශය උඩට තෙරපිලා ගලනාලේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගලනාලේ තියෙන ඒ බිත්තිය වෙනස් වෙලා සමහරට පිළිකාමේ තත්ත්වයන් පවා පසු කාලීනව එන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් අවදානමක් තියෙනවා මෙම තත්ත්වයේ දිගට පැවතුනොත්. ඉතින් මෙම තත්ත්වයේ තියෙන අය තවත් දෙයක් කරන්න ඕනේ. ගොඩක් වෙලා නිදා ගන්නකොට ඇදේ හිස පැත්ත, හිස තියෙන පැත්ත ටිකක් උරහිසෙන්ම උඩට ඉස්සෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ මොකද්ද? සමහර වෙලාවට අර අපි අර අපි කලින් කතා කරපු ඇසිඩ් උඩට එන රෝගී තත්ත්වයේදී වගේ සමහර වෙලාවට බඩේ තියෙන ඇසිඩ් ගතිය ආමාශය උඩට ඇවිල්ලා තියෙන නිසා ටිකක් එතකොට ගලනාලයට ඇසිඩ් ගතිය ඇවිල්ලා සමහර විට අර උගුර දක්වාම ඇසිඩ් ගතිය එන්න පුළුවන්. අර GORD එහෙම නැත්නම් GERD ගැස්ට්‍රෝ ඉසෝෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් කියන තත්ත්වයන් මේකම එකට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැනත් හිතන්න ඕනේ මේක පාලනය කරගන්නකොට. ඉතින් මෙම තත්ත්වයේ දිගට පැවතුනොත් ගොඩක්ම රෝග ලක්ෂණ අඩු වෙන්නෙම නැත්තම් මේකට ශල්‍යකර්මයන් මගින් සුවයක් ගන්න පුළුවන්. ඉතින් මේක පරපුරුදු ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ සම්බන්ධයෙන් ඒ අදාළ ශල්‍යකර්මය කරන්න ඕනේ. ඉතින් ගොඩක් දුරට රෝගීන්ට ශල්‍යකර්මයකට නොයා මේක පාලනය කරගන්න පුළුවන් අපි දැකලා තියෙනවා. ඉතාලම කලාතුරකින් තමයි මේ ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ මෙවැනි රෝගීන්ට. ඉතින් මේ හයිඩ්‍රස් හර්නියා කියන රෝගී තත්ත්වය අපිට පිටට පේන හර්නියා එකක් නොවේ. ඇත්ත වශයෙන්ම ඇඟ ඇතුලේ තියෙන එකක්. අපි සාමාන්‍ය හර්නියා ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ අපේ චැනල් එකේ. ඕගලන්ට ඒකත් බලන්න පුළුවන්. එතකොට හයිඩ්‍රස් හර්නියා වෙනත්ම තත්ත්වයක්, එකපාර අඳුරගන්න බැරි. ඉතින් කෙසේ වුණත් බහුලව අද අපි දකින රෝගී තත්ත්වයක් මොකද? එන්ඩොස්කෝපි එකක් කළොත් බොහෝ දුරට මෙව තත්ත්වේ තියෙනවා කියලා ගොඩක් වෙලාවට රෝගීන්ගේ අපිට පේනවා. ඉතින් අපේ පැවැත්මත් හදාගන්න ඕනේ ගොඩක් දුරට මෙම රෝගය අඩු කරගන්න සුව කරගන්න යනවනම්. ඉතින් දැන් ඕගලන්ට පැහැදිලි මේ හයිඩ්‍රස් හර්නියාගේ රෝගී තත්ත්වය මොකද්ද කියලා, ඒකට කොහොමද පාලනය වෙන්නේ කියලා. අදත් මම සමුගන්නවා අමරණ මෙඩ්සර් සුවිශේෂ වෛද්‍ය චැනල් එකේ. අපි නැවත මුණ ගැසුමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.